ปฏิปทาญาณดารสนาสุดดีอภิริบันเดวีดีกว่าการมีอาเดินนั่งยืนเมฆาปุชาลดีริกวาสิงการมีตุลาตระกีนั่งสุดดีกัตตาลิสาตาระบาวนาอาดีอติดีริกุสตริยาคุเมวิสุทธิเตตุรัตเจนะจิงเอวัตยันนบาลาปรุตเวนเนะในบาวนาโยกีนุตเตอาวัชเชมะการุณติกาทำไมพิอาเดินเนอาจารสกรรมกาลิงคิวอันนี้กาลาปสัมมาสเนกิยาลาในสามูหวัชเชงกตุกตุกวัชเชงบาวนาคิริมัพพุทธิบัญญัติในกิจเมปริญญาตุนักยานุสติเรนะเดชนาวิบูโฮแตงโมลกีโนปริญญาปีนวัชเชเอกเอปริญญาปีนเนปีสินเตเจนะกันอาจจะเกิดตัวเดียกความดีคีริสินเดียร์นะเดียร์ปาริญญาเนี่ยดัมทัพเปวติมสุตรีนิวัตรละที่นั้นดุขขังอริยสัจจังปริญญายังเพียรปริญญายังปริญญาจังดุขขสัจเจปิริสินเดปิริสินเดจันทานะตุบุตรหันจูอัตยมบุลักษีเอาบุตรกระดักตะเกลสิงห์ละบุตรเกลสิงห์อัตยมบุลักษีอัตยเด็กัตตุเนลลิกิริยาเอกาเลบุโหเจราเกอัตเตเนลลิกิริยาติเบลเตนะเดหัตติตวาเวเวนุวัตเนลลิกิริยาตมะยาปะลาติอาจจะเป็นการตุนเอลลี่เกี่ยวกับความเนลลี่เกี่ยวกับอาทิตย์ที่อาเกนอลลี่ที่อาเกนเอเมอาทิตย์เพรละตอนเป็นจะเทรุงกันนะทุกคนเอวันที่เทรุงกันเนี่ยมันจะมาเนี่ยปาริญญาเนี่ยเอวัน
කරගෙන යනකොට නම් ගන්න දන්නවා වුණාට ඒ වගේ භාවනාවද ටික ටික ඉදිරියට සම්පූර්ණ වෙනවා. ඥාත පරිණ තීරණ පරිණ පහාන පරිඥා කියලා පරිඥා තුනක් තියෙනවා. පිරිසිඳ දැනගන්න ඥාත පරිඥා කියන්නේ ඒ ධර්මයන්ගේ උද්ගලික ලක්ෂණ දැනගන්න අවස්ථාව. පුද්ගලික ලක්ෂණ කියන්නේ දැන් රූප ධර්මයන්ගේ කැඩෙන බිඳෙන ලක්ෂණ, නාම ධර්මයන්ගේ අරමුණට නැමෙන ලක්ෂණේ ධර්මයන්, පඨවි ධාතුවේ තද ලක්ෂණ, ආපෝ ධාතුවේ වැදිරෙන බැඳෙන ලක්ෂණ, ඒවත් පුද්ගලික ලක්ෂණ. ඒ නාම රූප ධර්මයන්ගේ පුද්ගලික ලක්ෂණ, වේදනාවේ විඳීම් ලක්ෂණ, සංඥාවේ හැඳින ගැනීම් ලක්ෂණ විදිහට පුද්ගලික ලක්ෂණ තේරුම් ගන්න අවස්ථාවට කියනවා ඥාත පරිඥා. ඥාත පරිඥා ඊළඟට පොදු ලක්ෂණ, සාමාන්‍ය ලක්ෂණ කියලා කියනවා. ඒ ඔක්කොම කියාපේ ඔක්කොගේම තියෙන පොදු ලක්ෂණය මොකද්ද? ඒ හැම එකක්ම අනිත්‍යයි. අනිත්‍යය කියනකොට ඔක්කොම ඔක්කොටම පොදු ලක්ෂණය. වේදනාව ආදි දේවල් ඔය කියන හැම දෙයක්ම නාම රූප ධර්ම රූප වේදනා සංඥා සංස්කාර ආදි වශයෙන් කියන ඔක්කොගෙම කියන පොදු ලක්ෂණය තමයි මේ අනිත්‍ය ලක්ෂණය. පොදු ලක්ෂණය අනිත්‍ය වශයෙන් තීරණය කරන තීරණ පරිඥා කියන්නේ ඥාත පරිඥා කියන්නේ ඒ ධර්මයන්ගේ ලක්ෂණ පුද්ගලික ලක්ෂණ වශයෙන් තේරුම් ගන්න. තීරණ පරිඥා කියන්නේ ඔක්කොම අනිත්‍ය ආදි වශයෙන් තීරණය කරගන්න තේරුම් ගන්න. පහාන පරිඥා ඒවත් පිළිබඳ තියෙන මේ ඡන්ද රාගය කැමැත්ත ආසාව ප්‍රහාණය කරන ප්‍රහාණය කරන අවස්ථාව ලෞකික වශයෙන් ප්‍රහාණය කරනම ඊළඟට ලෝකෝත්තර වශයෙන් ප්‍රහාණය කරනවා. ඔය විදිහට ඔය ඥාත පරිඥා ඊරණ පරිඥා පහාන පරිඥා ඕව පිළිබඳව කටයුතු කරන මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසි අති දීර්ඝ විස්තර තියෙන පරිච්ඡේද ගණනාවක් අපට බහු කරන්න සිද්ධ වෙනවා. මේ නැතුව මේක කරන්න බැහැ. ඒවට ගියොත් අපිට මේ දවස් ගන්න මදි මේ කියන්නේ. චත්තාලි සාකාර මහ විපස්සනා කියා දෙන්නේ
මාන ගානක් යක් ඒ නිසා ඔක්කොම අත්තර දාලා භාවනා යෝගීන්ට අත්‍යවශ්‍යම ටිකක් තමයි මේ කියලා දෙන්න සිද්ධ වෙන්නේ. මේකකින් අමුතු භාවනාවක් නෙවෙයි. තමන් කරගෙන යන භාවනාව දිගටම කරගෙන යන්න. එහෙම කරගෙන යනකොට මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ ප්‍රධාන කාරණා ටිකක් තමයි මේ විදර්ශනා උපක්ඛලේශ. උපක්ඛලේශ කියනවා 10 දස උපක්ඛලේශ කියලා. මෙන්න මේ ටික තමයි ප්‍රධාන වෙන්නේ. මොකද කලාප සම්මතන ආදී වශයෙන් භාවනා කරගෙන යනකොට යෝගාවචරයාට 15 වෙනම උපක්ඛලේශ. ආලෝක පීති පස්සක්කාදී මේ 10ක් කියන පස්සේ කියලා දෙනවා. මේ දස උපක්ඛලේශ විදර්ශන උපක්ඛලේශ කාටද මේ පහළ වෙන්නේ, කාටද පහළ වෙන්නේ නැත්තේ? සෝවාන් ආදී මාර්ගවල අවබෝධ කරගත්ත ආර්ය ශ්‍රාවකයන්ට මේ උපක්ඛලේශ කියන ඒවා පහළ වෙන්නේ නැහැ. මොකද ආර්යයෝ මේ අවස්ථාව තාව පහු කරගෙන ගිහිල්ලා තමයි මාර්ගඵල ලබලා තියෙන්නේ. ආර්ය භාවයට පත් වෙන ඉස්සෙල්ලා ඉති පහළ වෙන්නේ නැති. ආර්ය භාවයට පත් වුණාට පස්සේ ඒවට ඉතින් හසු වෙන්නේ රැවටෙන්නේ මොනවත් නැහැ. ඒ නිසා සුවන් ආදී මාර්ගඵල අවබෝධ කරගත් ආර්ය ශ්‍රාවකයන්ට මේ උපක්ඛලේශ පහළ වෙන්නේ නැහැ. ඊළඟට විපටිපන්නස්ස කියලා මේ වැරදි හැටියට භාවනා මඟ යනවා. හරි මඟ විදිහට තමයි ඒක වෙන්නේ. වැරදි මාර්ගයේ ගමන් කළාම කවුරු වහන්නේ? මේ අයටත් මේ විදර්ශනා උපක්ලේශ කියන ඒවා පහළ වෙන්නේ නැහැ. මොකද යන මඟ වැරදි.
ඔය යන මාර්ගයේ පිළිබඳව අපේ රටේටින් හරියට තියෙනවා මේ බෞද්ධයන් වැරදි මාර්ගවලට යොමු කරනවා. අපේ බෞද්ධයෝ කියවට හසු වෙනවා. බුද්ධ දේශනාවෙන් පිට පැනලා තමන්ට උවමනා හැටියට දේශනාවෙන් විකෘති කළ වෙනස් කළ මහජනයා කුඹලාවට පත් කරනවා. අපේ අය ඉතින් ඔයාට අහුවෙනවා. දන්නේ නැහැනේ. ඉතින් අපි ගෙනියන වැඩපිළිවෙල බලන්න. කොහොමටවත් බුද්ධ දේශනාවෙන් නම් අපි අකුරක්වත් එහාට යන්නේ නැහැ. අපි අදහස් දාන්නේ නැහැ. ඒ අටුවා දීපා සන්න ගැටපද ඔවත් ඇසුරු කරගෙන බුද්ධ දේශනාව මූර්චන තබාගෙන තමයි අපි යන මාර්ගය අපි ගමන් කරන්නේ. මේ නිසා අපට ඕන දැනක නිර්භයෝ කියන්න පුළුවන් අපි යන මාර්ගය හරි කියලා. වැරදි මාර්ගයක නෙමෙයි. වැරදි මාර්ගයක ගියාම මේ උපක්ලේශ පාර වෙන්නේ නැහැ. නික්ඛිත කම්මට්ඨානස්ස කුසීත පුද්ගලස්ස කර්මස්ථානය අධහැර දැමුම කුසීතය. කම්මැලියන්ටත් තව පහළ වෙන්නේ නැහැ. කර්මස්ථානය අධහැර දැම්ම කියන්නේ සමහර ටිකක් භාවනා පටන් ගන්න ටිකක් කරලා ඉතින් එහෙමත් අත්හැරලත් ගන්න. එහෙම නැත්නම් භාවනා කරන්නේ නැහැ. අත්හැරලම දාන්න. නොකරමනේ කාන්න. එහෙම නැත්නම් ඉතින් කරලා ටිකක් කරලා ඉතින් අත්හැරල දාන්න. ඒ ආයි ඉතින් ඔය පක්කලේසේ පාරවෙන්නේ නැහැ. කර්මස්ථාන අත්හැර දාපු කුසීතයන්ට කම්මැලියන්ට ඒවා පාය වෙන්නේ නැහැ. එතකොට කාටද පහළ වෙන්නේ? ඉතර භාවනාවට යොමු වෙලා වාසය කරන ආරද්ධ විපස්සක කියන ආරම්භන ලද විදර්ශනා ඇති යෝගාවචරයාට තමයි අපහාර වෙන්නේ. හොඳට වීර්ය වඩමින් සිහිනුවන පිහිටවමින් විදර්ශනා භාවනා මාර්ගය යන ආරම්භන ලද විදර්ශනාව ඇති යෝගාන්තරයන්ට තමයි මේ උපක්ලේශ පහළ වෙන්නේ. අනික් කයට පහළ වෙන්නේ නැහැ. ඔය පියාපු අයට පහළ වෙන්නේ නැහැ.
අර අපි කලින් කියාපු කලාප සම්මසන කියලා. ඒ විදිහට භාවනා මාර්ගයේ ගමන් කරන අයට යෝගාවචරයට දිවාරාත්‍රී දෙකේ උත්සාහවන්ත වෙලා සිහිනුවන පිහිටවාගෙන ආදරයෙන් උත්සාහයෙන් භාවනා කරන අන්නේ වගේ අයට තමයි මේ විදර්ශනා උපක්ලේශ පහළ වෙන්නේ. අනිත්‍යාදි වශයෙන් භාවනා මනසිකාරයේ පවත්වනකොට ඕවා පහළ වෙන්න පටන් ගන්නවා. මුල්ම එක තමයි ඕභාස කියලා. ඕභාස කියන්නේ මේ ආලෝකය. දර්ශනා භාවනා කරගෙන යනකොට නියම මාර්ගයේ යනකොට තමන්ගේ මනසට ඇති වෙනවා ආලෝක ධාරාවක්. ආලෝක චන්ද්‍රාලෝක, සූර්යාලෝක, ඒ වගේම තාරකාලෝක වගේ තමන්ගේ මනසට දැනෙන ආලෝක තමන්ට පමණ තමයි එක දැනෙන ආලෝක. ඉතින් බොහෝ භාවනා යෝගී සමගට යන රැවටෙන අවස්ථාවක් තමයි. යම් යම් ආලෝක ධාරා හිතට භාවනා කරනකොට මතුවුණාම නොදන්න යෝගාවචරය දැන් මට මාර්ගඵලයක් ලැබිලා, එහෙම නැත්නම් ධ්‍යානයක් ලැබිලා කියලා හිතනවා. මට දැන් ධ්‍යාන මාර්ගඵල ලැබිලා තමන්ම හිතනවා. මේ ආලෝක ධාතිය පහළ වෙනකොට ඒවට ඉතින් වශී වෙනවා. ඒ
තැනත් අයෝගාවට. ඊට පස්සේ මොකද කරන්නේ? තමන්ගේ කර්මස්ථානේ අත්තක දානවා. මූල කම්මස්ථානං විසජ්ජෙත්ත. ඔබාස මේ වස්සාදෙන්තෝ නිසිදසි කියලා තියෙන්නේ තමන්ගේ කර්මස්ථානේ අත්තක දානවා. කර්මස්ථානේ නම් මොකද්ද? විදර්ශනාවේදී තමන්ට ලැබෙන රූප වේදනාදී නොය අරමුණු අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම. ඒක තමයි කර්මස්ථාන. ඒ මෙනෙහි කිරීම එක එක ආකාර වෙන්න පුළුවන් කොහොම වුණත් තමන්ට ලැබෙන අරමුණු මනෝහරී මය රූප වේදනාදී ධර්ම මය දේවල් ඒවා අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම තමයි කර්මස්ථානය. දැන් මේ යෝගාවචරය තමන් භාවනා කර කර ඉන්නකොට මේ ආලෝක ධාරා හිතට මතුවෙන්න පටන් ගත්තා. මම දැන් ධ්‍යාන මාර්ගඵල ලබාගෙනයි කියලා හිතන. නොලැබූ දෙයක්ම ලැබුවා කියලා හිතන. මේ ආලෝකාදියට මේ රැවටිලා වශයෙන් තිංගර තමන්ගේ කර්මස්ථානය භාවනාරමුණු මෙනෙහි කිරීම අත්තරදාන. අත්තරදාන මේ අලුතෙන් ඇතිවෙච්ච ආලෝකාග්‍ය දිහා බලාගෙන ආශ්වාද ළඟමින් වාඩි වෙලා ඉන්නවා. ඒකයි පක්ඛලේශයක් වෙන්නේ. තමන්ගේ කර්මස්ථානේ අත්තර දානවා. කර්මස්ථානේ නම් අරමුණු මෙනෙහි කිරීමයි. ඒ අරමුණු මෙනෙහි කිරීම කරන්නේ නැහැ. ඒක අත්තර දානවා. මොකද එතකොට කරන්නේ? මේ තමන්ට අලුතෙන් ඇතිවෙච්ච ස්පියා ඉන්නකොට තමන්ට ඇතිවෙච්ච ආලෝකාදි දේවල් දිව්‍ය ලෝක මල්ලියන් වගේ ඒ වගේ දේවුත් එන්න පුළුවන්. ඒවා බලාගෙන ආස්වාද කරමින් ඉන්න. ඔබට දැන් භාවනාවක් නැහැ. උපක්ලේශ කියන්නේ ඒකයි. තමන්ගේ කර්මස්ථානය අත්තර දාලා අර අලුතෙන් ලැබිච්ච ආලෝකාදි දේවල් ආස්වාද කරමින් වාඩි වෙලා ඉන්නවා. ඒ තමයි උපක්ලේශ කියන්නේ. බුදුහාමුදුරන්ටත් ඇවිල්ලා තියෙනවා ආලෝක දාන. භාවනා කරනකොට මුළු සක්වලම ආලෝකමත් කරමින් බුදුහාමුදුරන්ට ආලෝක දාන ආවා කියලා කියනවා. අනික් අයටත් එක එක ආකාරයෙන් එක එක විදියට එනවයි කියන්නේ. සහන්නාලෝකය, චන්ද්‍රාලෝක, සූර්යාලෝක ආදී වශයෙන් මොනවා තමන්ටම දැනෙන භාවනාවෙන් වෙන දෙයක් ඒක ආලෝක. දැන් ඒකට කරන්න තියෙන වැඩේ නම් මොකද්ද? භාවනාවට නඟන එක. අනිත්‍යාදි වශයෙන් භාවනාවට නඟන්න ඕනේ. නමුත් දැන් යෝගාවචරය රැවටිලා ඒකට වචී වෙලා
භාවනාවට නගන්නේ. ඒක දිහා බලාගෙන මන් දැන් ධ්‍යාන මාර්ගඵල ලබලා කියලා හිතලා මානයක් ඇති කරගෙන ඒවත් දිහා බලාගෙන වාඩි වෙලා ඔය අවස්ථාවට අමාරු කිව්වට අහන්නෙත් නැති පැය ගණන් ඉන්නවා බලාගෙන කිව්වට පිළිගන්නෙත් නැහැ ඔය තනියම උපදෙස් නැතුව තනියම භාවනා කරනවා යම් කිසි විදිහකින් ඔතෙන්ට ආව නම් ඒ අය මනස විකෘති වෙන තරමට මේවා ඒ පස්සේ මේ සිහිනුවණින් භාවනා කරන යෝගාවචරයට එහෙම වෙන්නේ නැහැ. එයත් ඉතින් ටිකක් නෙගට වාසී වෙනවා. වැවටෙනවා. වැඩි වශයෙන් මේ සමනේ සමතයානික සමස්තයානිකයන්ට වැඩි වශයෙන් එනවා කියලා කියන්නේ. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි මේ ධ්‍යාන ලබාගෙන ඉන්නාට ටිකක් වැඩි වෙනවා. අනිත් කාට ටිකක් අඩු වෙනවා. ඉතින් කොහොම හරි මේ ආලෝක ධාරා මනසට ආවහම ජීවිතයට ගබජාවක් ඇති වෙච්ච දෙයක් නෙවෙයි. දැන් මම ධ්‍යානයක් ධ්‍යාන මාර්ගඵල ලබලා කියලා එහෙම හිතලා මේ ආලෝක ධාරා ආදී ආස්වාද කරමින් වාසය කරනවා. භාවනාවක් භාවනා කර්මස්ථානයේ අත්තර ධර්ම. අන්න ඒකයි උපක්ලේශයක් වෙන්නේ. නැත්නම් ඔය ආලෝක ආදී එනවා භාවනා කරනකොට. යාවට වරද්දක් නැහැ. ඒවා මෙනෙහි කරන්න ඕනේ. දැන් මේතන තහෙම කරන සිරිතක් නැහැ. මෙනෙහි කරන්න මෙනෙහි කිරීමක් නැහැ. එකට දැන් මුලා වෙලා ධ්‍යාන මාර්ගඵල ලබලාගෙන ඕවගේ අපේ රටේකින් හරියට ඉන්නත් පුළුවන් ධ්‍යාන මාර්ගඵල ලබලාගෙන ඉතින් ඒ සමාරූප වෙනවා ඉතින් මාර්ගඵල ආදී මෙච්චර ඉන්නවා ආත්‍යය මෙතර ඉන්නවා කියනවා කොහොම කියනවද කියන එක නම් හිතා ගන්න බෑ කියනවා මොකද එහෙම කියනවා එහෙම කියන්න බෑ කාටවත් එක්කෝ පරිත්‍ත්‍ය විඥානන ඥානය කියනවා අනේ එතකොට කියන්න පුළුවන්. එහෙම නැතු කෙනෙකුට මේ තප්පරයකට අඩු කාලයක් තුළ සිද්ධ වෙන දෙයක් කොහොමද කියන්නේ? කියන්න බෑ කාටවත්. එයා මාර්ගඵලලාභීත්‍ය කියලා බලන්න නම් ළඟ තියාගෙන භාවනා කරවල බලන්න. මෙහෙමනම් පුළුවන්. අධිෂ්ඨාන කරවල භාවනා කරවල බලන්න. එහෙම භාවනා කරනකොට එයාගේ චිත්තාචාරය තියා බලනකොට මෙහෙමනම් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා නිකම් කොහොමද කියන්නේ? නිකම් කියන්න බෑ. ඉතින් ඔය විදිහට පළවෙනි උපක්‍රේශය
ඕබාස ආලෝකය. මේ උපක්ලේශ 10ක් තියෙනවා. අපි ඉතින් ওই වෙන වෙනම එක එක තේරුම් කළාට ඔය 10ම එකට තමයි එන්නේ. එකටම සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට ඕන කෙනෙක් යෝගාවචරේ ඒකට වශී වෙනවා. මුලාවට පත් වෙනවා. 10ම එනවා. පළවෙනි එක තමයි යෝභාෂ. ඊළඟට ඕභාෂෝ ප්‍රීති. ප්‍රීතිය. ප්‍රීතිය කියන එකත් බුදුහාමුදුරුවෝ දේශනා කළා කියනවා. ප්‍රීතිය එක්කෙනා දීත සංසිඳෙනවා කියලා ඒක අවශ්‍ය කරන්නේ ප්‍රීතිය. නමුත් මෙතන වෙන්නේ වෙන වැඩක්. එයාට ප්‍රීතිය බොහෝම එනවා. අමාරු විදිහින් ඔය ඇඳ නිකන් ඉඳලට යන්න වගේ, යමාරී ටැඟ පුපුරන්න වගේ, ඔය විදිහට මේ තද තද ප්‍රීතිය එනවා තම යෝගාවචරයට. ඉතින් මේ ප්‍රීතිය එනකොට දැන් ආලෝක ඇහිල්ලනේ තියෙන්නේ, ප්‍රීතියක් එනවා. ප්‍රීතියනකොට හිතනවා ඉතින් දැන් නම් මං මාර්ගඵලයක් ලබලම තමයි. ආලෝක ධාරාවක් මතුවෙනවා. ප්‍රීතිය ප්‍රීතියෙන් මුළු ශරීරයේ හිත කය දෙක පිනා යනවා. කිසිම අපහසුවක් කරවන්නේ මොනවත් නෑ. ඉතත් හොඳට තැන්පත් වෙලා තැන්පත් වෙනවා කියන්නේ අර පක්කලේශ වලින් තැන්පත් වෙනවා. ආලෝකයේ දිහා බලා ඉඳලා හිත තැන්පත් වෙන ඒ අනුව නියම ආකාරයට නැහැ. ප්‍රීතියත් හොඳට එනවා. මුළු ඇඟම ක්‍රියාකරන්නේ ඇඟ පිළි පොළල සමාධි වෙච්ච. මේ ප්‍රීතියෙන් පටන් ගන්නවා. එතකොට යෝගාවචරය හිතනවා දැන් නම් ඇත්තටම මං මාර්ගඵලයක් ලබලා තමයි. ඥාන ලබලා තමයි. කියලා යාගේ භාවනා කර්මස්ථානයේ අත්තරල දාන්න. මූල කම්මට්ඨානං විසද්දිත්ත. ඕභාගමේව අස්සාදෙන්තෝ නිරූප කෙරෙන්නේ. තමගේ කර්මස්ථානයේ මෙනෙහි කිරීම අත්තර දාන විටන් අර ආලෝකාදි දේවන් ආශාද කරින් ඔහම වාඩි වෙලා ඉන්න භාවනාවක් කර්මස්ථානයක් නෑ. මේ වච්චර බල ආලෝකයේ දිහා බලාගෙන ඉන්න එක භාවනාවක් නෙවෙයි. ඒ ආශාද කරමින් ආශාවෙන් ඉන්න එතකොට ප්‍රීතියක් ඇති වෙනවා. මුළු ඇඟ පුරාම ප්‍රීතිය පහළ. ශරීරයේ ඉහළට නගින්න තරම් වගේ ප්‍රීතිය පහළ වෙනවා. එතකොට යෝගාවචරය හිතනවා දැන් නම් ඉතින් ඇත්තටම මට ධ්‍යානයක් මාර්ගඵලයක් පහළ වෙලා තමයි. ඒකයි මේව මේ ප්‍රීතිය ඇති වෙන්නේ කියලා ඒවට ඉතින් වශී වෙනවා. මොකද කරන්නේ?
තමන්ගේ කර්මස්ථානය අත්හැරලා පංච කර්මස්ථානය නම් තමන්ට ලැබෙන රූප වේදනාදී අරමුණු අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරගෙන යන්න ඕන. ඒකයි කර්මස්ථාන. ඒක නමත්ත දාන. ඒක කරන්නේ මේ අලුතෙන් ලැබිච්ච ආලෝක ආදි දේවල් දිහා බලාගෙන ආස්වාද ලැබෙන්නේ ඒව ආස්වාද කරගෙන ඉන්න වාඩි වෙලා භාවනාවක් නෙමෙයි භාවනාවක් නෙමෙයි ආස්වාද කර කර සිටීම දැන් නම් ඉතින් මාර්ග ඵලයක් ලැබලම තමයි ඥානයක් ලැබලම තමයි මොම ඒකට වාසී වෙනවා උපක්ලේශ කියන්නේ ඒකයි භාවනා මෙනෙහි කිරීම දැන් අපි භාවනා කරනකොට අරමුණු දැනෙනකොට මෙනෙහි කරනවානේ අනිත්‍යයි අනිත්‍යයි කියලා හරි එහෙම කිරීමක් නෑ අර ආලෝකාදී දිහා බලාගෙන ඔහේ ඉන්නවා වෙලාව යනවා දැනෙන්නේ ඒකට මුලා වෙලා වාසී වෙලා ඒක තමයි මේ උපක්ලේශ උදර්ශනා උපක්ලේශ කියන්නේ ඒකයි. උදර්ශනාව කෙරෙන්නේ නැහැ. ඒක අත්තර දාන අර ආලෝකාදී ආස්වාද කරන්නේ ඔහි උපක්ලේශ. භාවනාවක් නෙවෙයි. තමම්ම මේ උපක්ලේශ වලට අහු වෙලා තමම්ම හිතනවා තමන්ටම ප්‍රශංසා කරගන්නවා මං අනිත් අය වගේ නෙවෙයි දැන් මම ධ්‍යාන මාර්ග ඵල ලැබලා අනිත් අය වගේ නෙවෙයි මං බොහොම ඉහළ මට්ටමකට ගිහිල්ලා දැන් මම හිතනවා හිතනවා ආලෝකාදී ආස්වාද කරන්නේ ඔය ඒක තමයි උපක්ලේශ කියන්නේ තව තියෙනවා පත්පුලේ අටක් ඔය හෝභාෂාලෝකය ප්‍රීතිය ඔකේ අනුපිළිවෙල සමහර විට වෙනස් වෙනවා ධාතා බන්ධනයේදී ඔය අනුපිළිවෙල වෙනස් වෙලා තියෙනවා මේ වෙන කරුණ පියාදෙනකොට ඒ අනුපිළිවෙල වෙන විදිහට වෙනවා කොහොම හරි කරුණාය තමයි පොට්ටක් යාට මෙහාට මාරු වෙනවා ගාථා වන්දනේ. ඉතින් ඔන්නෝ තමයි මේ උපක්ලේශ කියන්නේ. උපක්ලේශ වලට අහුනාම භාවනාව ඇන හිටිනවා. එකයි. ධර්මචන උපක්ලේශ කියන්නේ. දැන් ඉතින් වෙලාව අවසන් වුණා. මේ භාවනා මාර්ගය ගැන තමයි තාම කරුණ කියලා දෙන්නේ. මේ විදර්ශනා භාවනා කරන අයට හිතන්න යමක් කියලා මේ කරුණ ගැන අහගන්නකොට හිතලා තේරුම් ගන්න භාග්‍යවත් තියෙනවා භාවනා මාර්ගයේ ඉතින් භාවනා මඟ පිළිබඳව කරුණෝල කම්දීමත් වටිනා කුසලයක් ඒ කුසල බලයෙන් හැම දෙනාටම සාන්ත අමා මහ නිවන් දපින්න හේතු ආශනාවේ වාපියන පැතුම සපා